අපි දන්නවා අපේ රටේ අද ඇති වෙලා තියෙන තත්වය අපි ජනතාවට කන්න බොන්න නැති තත්වයක් තියෙනවා තෙල් නැහැ ගෑස් නැහැ අත්‍යවශ්‍ය ආහාර නැහැ මිනිසුන් දුක් විඳින කාලෙක ඒ වගේම අපි දකිනවා ගෝල්ෆේස් පිට්ටනියේ සහ රට හැමතැනම අරගලයක් සිදුවෙමින් තිබෙනවා මේ වගේ අවස්ථාවකදීත් ප්‍රාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න උත්සාහ කරාම අපිට හිතුණා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ කියවිච්ච දේවල් වලට අපි යම් විදියක පිළිතුරක් ලබා දෙන්නට අවශ්‍යයි කියලා. අපිට තියෙනවා කතෝලික සභාවෙන් ප්‍රශ්න 20ක් ඉදිරිපත් කරන්න. පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක පිළිබඳව නොයෙකුත් චෝදනා තියෙනවා. ඒ පිළිබඳව රටම අද කතා කරනවා. එතකොට එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්නට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් කරලා තියෙන විමර්ශන මොනවාද? FBI ආයතන විසින් සහරාන් සමග සමීප සම්බන්ධතා පැවැත්තු පුද්ගලයෙකුගේ IP ඇඩ්‍රස් එකක් IP ලිපිනයක් ලබා දීලා තියෙනවා. එතකොට මේ IP ලිපිනය පිළිබඳව පැවැත්වපු පරීක්ෂණවල ප්‍රතිඵල ගැන එතකොට කමල් ගුණරත්න මහත්මයා කතා කරන්නේ නැත්තේ ඇයි? මේ IP ලිපිනේ හිමිකරුවව කැඳවලා CID ප්‍රශ්න කළ අවස්ථාවේ හමුදා බුද්ධ්‍යාංශයේ අධ්‍යක්ෂ ඒක වැළක්වූයේ කාගේ නියෝගයක් පරිදිද? පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා ගැනීමට අන්තර්ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවා නම් මේ පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම් කළ සහ නිශ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන මහත්මයා අතට පත් කරපු ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහාය අරගෙන පාස්කු ප්‍රහාරයේ සුළුමුළු සොයා ගැනීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි? දැන් අවුරුදු 3ක් මේ විමර්ශන කටයුතු සිදුවෙනවා කියලා ආරක්ෂක ලේකම්වරයා කියනවා. එහෙම අවුරුදු 3ක විමර්ශන වලින් පස්සෙත් ආරක්ෂක ලේකම්වරයාට පෙන්වන්න තියෙන්නේ වසර 3කට ඉස්සෙල්ලා, ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සිදුවෙන්නට ඉස්සෙල්ලා සහරාන් හෂීම් පටිගත කළා කියලා කියන වීඩියෝවක්. මේ තමයි සමස්ත සත්‍යය කියලා සහරාන් හෂීම්ගේ වීඩියෝව ඉදිරිපත් කරන්න අවුරුදු 3ක් ගත්තේ ඇයි? එහෙමනම් මේ රටේ සියලුම ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අවුරුදු 3ක් තිස්සේ දිවා රැන් නොබලා මහා වෙහෙස මහන්සියක් දරලා මේ කමල් ගුණරත්න මහත්තයා කියන හැටියට නොබලා ක්‍රියා කරලා සොයාගත්තු දේවල් මොනවද?